හැමදාම හදන රොට් වලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. අධ්‍යයන පොදු සාතිකපත් උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද වීම හා ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු අඳුම් කළ අපේක්ෂක සංඛ්‍යාව පෙර වසරවලට වඩා අයදුම්පත් 18473 ලැබී තිබීම සලකා බැලීමේදී විභාගයේ සූදානම් වීමේ කාලයේ ප්‍රමාණන් නොවීමෙන් විය හැකි අසාධාරණ සැලකිල්ලටගෙන පාසල් වාරසටහනට අගතියක් නොවන ලෙස යෝජිත අපසු උසස් පෙළ 2023 පැවැත්වීමේ දිනුවක් වනු සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර ඇති අතර ඒ අනුව විභාග කොමසාරිස්තුමා විසින් සංශෝධිත දිනය නිශ්චිත වශයෙන් ලබන සතියේදී ප්‍රකාශයට පත් කරනු ඇත. දැන් ප්‍රතිඵලාවේ පරක් වේලානේ අමෙතුමා. එතකොට දෙවෙනි වර ඉල්ලන අයට මේ ඊළඟ විභාගයට ඉල්ලන අයට අයදුම් කරන්න කාලයක් කල් දාලා දීලා තියෙනවද? අලුතින් ප්‍රතිඵල ආවට පස්සේ. ආවට පස්සේ 18000ක් ලැබිලා තියෙනවා. ප්‍රතිඵල ලැබුණාන් පස්සේ දෙවෙනි වතාව හෝ තුන්වෙනි වතාව හෝ අයදුම් කරන දරුවන්ට කාලය ලබා දුන්නා. එතකොට 18 වෙනි විට ඒ අය අයදුම් කළා ඒ කම්පියුටර් එකෙන් ඕපන් කළානේ තින්නේ ගරු මන්ත්‍රීතුමා. එතකොට ඒ දීලා තියෙන කාල සීමාවෙදී ඒක online apply කරනවා. ඒ කරපු සංඛ්‍යාව තමයි මම දැනුම් දුන්නේ. දැන් මේ කල් දැමීම තත්ත්වය තුල තව පිරිසක් ඉඳි ඉල්ලන්න. පොඩක් සානුකම්පිතව හිටලා. ඒ අයටත් පොඩි අවස්ථාවක් දෙන්න කතා නැගිටුමා. මොකද මේ දරුවන්ගේ ජීවිතනේ. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.